පළවෙනි පරිච්ඡේදය. ලෝකේ ස්වභාවයෙන් ලෝකයේ තිබුණාදෙන් පින්වත් ඔබ ලෝකයේ උපේක්ෂාවෙන් පිළිගන්න. දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්න පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක් උදෙසාමයි කියලා. ඔබට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මයේ ඇසෙන්නේ හේතුවක් නිසාමයි කියලා. කුසලයන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්තිය ඈත් කොට දෙනවා. දැන් ඔබට සිතන්න පුළුවන් ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක් නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලා තිබෙන්නේ. එම කාරණා තුන තමයි, එක්කෝ මරණින් පසු සුගතියට යන්න, එක්කෝ මරණයෙන් පසු දුගතියට යන්න, එක්කෝ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍ය වශයෙන් දැකලා භව නිරෝධයේ දෙසට යන්න. භික්ෂුවගේ ගිහි ජීවිතය තුළ මේ පළමු කාරණා දෙකම සැඟවී තිබෙන බව හොඳින්ම දැක්කා. භික්ෂුවගේ ගිහි කාලයේදී දුගතිය කියන දිශාවටත් ජීවිතේ ගමන් කරලා තිබෙනවා. ඒ වගේමයි ජීවිතයේ සුගතිය කියන දිශාවටත් බොහෝම වේගයෙන් ගමන් කරලා තිබෙනවා. නමුත් භික්ෂුවට දක්ෂභාවයේ තිබුණා සුගතියේත් දුගතියේත් අනිත්‍යභාවය දකිමින් නිවීමේ මාර්ගයට අවතීර්ණ වෙන්න. මේ සටහන් තබන මොහොතේ භික්ෂුවට සිතෙනවා, භික්ෂුවට පෙර ජීවිතයේදී නතර කළ තැනක් තිබුණා. මේ ජීවිතයේ කුසලයේ බලවත්භාවය නිසාම පෙර ජීවිතයේ නතර කළ තැන ශක්තිමත්ව මතු කරගත්තා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම, සත්ධර්ම ශ්‍රවණය නිසාම ඇති කරගත් සසර බිය භික්ෂුවට භව නිරෝධයේ දෙසට ඇති පාරම පෙන්නුවා. එහෙමනම් පින්වත් ඔබ දකින්න ඕනෑ, ඔබ තුළ මේ පාරවල් තුනම සැඟවිලා තිබෙනවායි කියලා. ඒ නිසා බොහෝම පරිස්සමින් සුගතිය දුගතිය කියන මන්තීරු දෙකම එක සමාන්තරවයි ගමන් කරන්නේ. පොඩ්ඩ බැරිවිච්ච තැනදී වැරදි ගමනාන්තයට වැටෙන්න පුළුවන්. එම නිසා අරමුණු කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න. ලෝකේ නිවැරදි වෙනතෙක් ඔබ බලා සිටින්න එපා. වහ වහා ඔබ නිදහස් වෙන්න. මතවාද, දෘෂ්ටි, විතර්ක බහුල ලෝකයක් මේක. බුදුන් වහන්සේ දේශනා කරනවා අතුල කියන උපාසකතුමාට, පින්වත් අතුල, නිශ්ශබ්දව සිටින විටත් බණිනවා, වැඩිපුර කතා කරන විටත් බණිනවා, ප්‍රමාණයටම කතා කළත් බණිනවා, මේ ලෝකය අතීතයේ ඉඳලාම ඔහොම තමයි කියලා. ඒ නිසා පින්වත් අතුල, ලෝකයේ ස්වභාවයෙන් ලෝකයේ තිබුණාදෙන් පින්වත් ඔබ ලෝකයේ උපේක්ෂාවෙන් පිළිගන්න ස්වභාවයට එන්න කියලා. පින්වත් ඔබ ලෝකයේ යන දිශාව ප්‍රශ්නයක් කරගන්න එපා. ජීවිතේ නැමති නැවේ පිරලා තිබෙන විතර්ක, දෘෂ්ටි, මතවාද වතුර ඉවත දමන්න. වතුර හිස්සුණු නැව හරි සැහැල්ලුයි. නිවනට ඔබව යොමු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාර බිය දකින පින්වතා රූපේ කෙරෙහි තිබෙන තෘෂ්ණාව ක්‍රමානුකූලව අඩු කරගන්නවා. අනුන්ගේ දේ තමන්ගේ කරගෙන එයා දුක් විඳින්නේ නැහැ. අතහැරීම ගැන කතා කරන විට සමාජයේ සමහර පින්වතුන්ලා ලොකු බියක් දකිනවා. එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ වහන්සේ අත්හැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අත්හැරීමට ගියොත් රට ජාතිය ආගමට කුමක් වේවිද කියලා. ඒ වෙලාවේම එම පින්වතාට භික්ෂුව දුන්න පිළිතුර වුණේ, මහත්තයෝ,
මගධ අධිරාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජ කෙනෙක්. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වුණායි කියලා මගධ රාජ්‍ය අනතුරට පත් වුණේ නැහැ. මගධ රාජ්‍ය තව දුරටත් රැකුණා මිසක්. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙන්නේ ළමා වයසේදී. එහෙම ළමා කාලයේදී සෝවාන් ඵලයට පත් වුණායි කියලා විසාකාවගේ සිටු සම්පත් අහිමි වුණේ නැහැ. ඒව තව දුරටත් වැඩුණා මිසක්. ඒ නිසා මිත්‍යා මතවලට එළඹෙන්න එපා. අපේ මෝහ බරිත අදහස් වලට වග කියන්න උතුම් ධර්මය බැඳිලා නැහැ. කාලය වේගයෙන් ගෙවිලා යනවා. කාලය ගෙවී යන වේගයෙන්ම සංස්කාරත් ගෙවිලා යනවා. සංස්කාර ගෙවී යන නිමේෂයේදීම අලුතින් සංස්කාරයන් අපි රැස් කරගන්නවා. ගෙවී යාමත් සමගම හට ගැනීමත් සිද්ධ වෙනවා. මෙන්න මේ ගමනයි අපි කෙටි කරගන්න ඕනේ. පින්වත් ඔබ රට ජාතිය ආගම අතාරින්න අවශ්‍ය නැහැ. බිම්බිසාර රජතුමා රට ජාතිය ආගම අත්හැරියේ නැහැ. ඒවා වෙනස් වෙන බව දකිමින් ඒවා ආරක්ෂා කළා. උතුම් ධර්මයේ තුලින් නොවෙනස් වෙන දෙයක් නැති බවට ලැබූ අවබෝධයෙන් වෙනස් වෙන දේවල් කෙරෙහි අසීමිත ආශාවක් ඇති කරගන්නේ නැහැ. අපි හිතනවා අපි අතෑරීම පුරුදු කරොත් ලෝකෙ හිස් වෙයි කියලා. පින්වත් ඔබ අතෑරීම පුරුදු කළායි කියලා ලෝකෙ හිස් වෙන්නේ අඩු වෙන්නේ නැහැ. ඔබ අතාරින දේ අල්ලා ගැනීමට මුළු ලෝකෙම බලා සිටිනවා. භික්ෂුවගේ ගිහි ජීවිතයේදී භික්ෂුව අවබෝධාත්මක කලකිරීම තුළ යම් දෙයක් අතෑරියාද ඒවා සෑම දෙයක්ම ලෝකය කැමැත්තෙන් තරඟකාරීව අල්ලගත්තා. හිස්වීමක් නැහැ. තව තව පිරී යාමක් මිසක්. එම නිසා රට ජාතිය ආගම රකින්න ඉපදුන අය රට ජාතිය ආගම ආරක්ෂා කරાવી. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීම උදෙසා ඉපදුන අය ධර්මාවබෝධයේ දෙසට ගමන් කරાવી. පෙරකී පින්වතුන්ලා විසින් රකින රට ජාතිය ආගම තුල ප්‍රයෝජනයක් ගැනීමට පිරිසක් සිටිය යුතුයි. අපි ඒ ඵල ප්‍රයෝජනේ අරගනිමු. එවිට එය රට ජාතිය ආගම රකින පින්වතුන්ලාටද මහත්ඵල මහානිසංස පින්කමක් වනු ඇත. අනිත්‍යයි කියන වචනය, අත්හැරීම කියන වචනය අන්තවාදීව අල්ලා ගත්තොත් එය ඔබට පීඩාවක් වෙනවා. අපි ධර්මය අන්තවාදීව අල්ලාගෙන ප්‍රශ්න ඇති කරගන්නවා නම් එය ධර්මයේ වැරද්දක් නොවේ. අත්හැරීම කියන වචනය අන්තවාදීව ජීවිතයට එකතු කරගත් ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව මතකය භික්ෂුවට මේ මොහොතේ ඇති වෙනවා. උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. හුදකලාව සිටීමට තමයි වඩාත් ප්‍රිය කළේ. එම ස්වාමීන් වහන්සේ තුන් සිවුරත් පාත්‍රයත් පමණයි පරිහරණය කළේ. කල්යාණ මිත්‍ර ඇසුරට නොගිය නිසාම හුදකලාවේ සිටියේදී උන්වහන්සේගේ සිතේ විතර්කයක් ඇති වෙනවා. ඒ විතර්කේ තමයි තමා දරාගෙන සිටින තුන් සිවුරත් පාත්‍රයත් කියන්නේ අල්ලා ගැනීමක්. මම තුන් සිවුරිනුත් පාත්‍රේනුත් නිදහස් වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලටත් එහා ගොස් අන්තවාදීව සිතන්න ගත්තා. අවසානයේදී උන්වහන්සේ තුන් සිවුරත් පාත්‍රයත් අතහැරලා පසුගිය කාලයේ ඉන්දියාවේ නිගණ්ඨ ආශ්‍රමයක අමුඩයක් පමණක් ඇඳගෙන නිගණ්ඨ වෘතයක් රකින්නවා. බලන්න අන්තවාදී අතහැරීමක ශෝකාන්තය. එය මොන තරම් මෝහමූලිකද කියලා. තුන් සිවුරෙනුත් පාත්‍රේනුත් නිදහස් වුණා. මිත්‍යා දෘෂ්ටියේ අගාධයට වැටුණා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සොරෙක් තව සොරෙකුට දරුණු විපතක් කරනවාට වඩා තරහකාරයෙක් තව තරහකාරයෙකුට දරුණු විපතක් කරනවාට වඩා මිත්‍යා දෘෂ්ටියේ පිහිටි සිත තමාට දරුණු විපතක් ඇති කරනවායි කියලා. මල් සොයන මාලාකාරයෙක් ලස්සන මල් සොයමින් ගස් වටේ යනවා වගේ මිත්‍යා දෘෂ්ටියේ වැටුණු පුද්ගලයා විතර්ක දෘෂ්ටි මතවාද පසුපසම යනවා කියලා. මෙවැනි මිනිසුන් නිදාගෙන සිටියේදී මුහුද ගොඩගලා ඔවුන්ව මුහුදට ගසාගෙන යනවා වගේ විනාශය කරාම යනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති උතුම් ධර්ම කාරණාවලට වැරදි අර්ථකථනයන් දීම බරපතල පාපයක් වෙනවා. මිත්‍යා දෘෂ්ටියට අතවැණීමක් වෙනවා.